තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම නැතින් දැක සිතින් විඳින තථාගත බුදුදහම තථාගත ශ්‍රී සද්ධර්මය දසවණින් අසන පින්වත් හෝරාවක් අපි මෙලෙසින් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ දේශනාවක් ලෙසින් පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ වැඩ සිටින පින්බිම නෙළුම්ගල පුරාණ රාජමහා විහාරස්ථානයේ සිටයි අද අපි මේ ධර්මදේශනා පටිගත කරන්නේ අද මේ උතුම් දේශනා පවත්වන අපගේ ගෞරවනීය පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ තාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි පිළිගනිමු සාදු 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 සන්ධ්‍යා වික්‍රමාරච්චි මහත්මිය අනුර වික්‍රමාරච්චි මහත්මයා අමා වික්‍රමාරච්චි දියණිය ප්‍රදීපා ජයසිංහ මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් එවැගේම අනුමා රත්නායක මහත්මිය සීතානි රන්කඩුව මහත්මියෙක්ව අද මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා එහෙමනම් අපි ගෞරවයෙන් දේශකයන් වහන්සේට ආරාධනා කරමු නිකවැරටිය රත්නායකපුර නෙළුම්කල පුරාණ විහාරස්ථානයේ සිට සිදු කරන මේ උතුම් මොදේශනාව මෙලෙසින් සිදු කරන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවිසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවිසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවිසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ
ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුන මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලෝ ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ සසරින් එතර වීමේ බලාපොරොත්තු ඇතුව පින්නතුනි ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහා සද්ධර්ම ශ්‍රවණානිසංසය ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ දණ්ඩ වර්ගයේ සඳහන් වන 3 සහ 4 කියන ගාථා රත්නයන් දෙක. සුඛ කාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්තනු සුඛමේසානි පිච්චසෝ නලභති සුඛ. මේ ගාථා රත්නේ සරල තේරුම තමයි සැප බලාපොරොත්තු වෙන යමි සැප කැමැති සතුන්ට හිංසා පීඩා කරනවා නම් ඔහු සැප නොලබන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දෙවනි ගාථා රත්නේ සඳහන් කළා සුඛ කාමානි භූතානි යෝ දණ්ඩේන හිංසති අත්තනෝ සුඛමේසානි පිච්චසෝ ලබති සුඛ. සැප කැමැති යම් සත්වෙක් ඉන්නවා නම් ඔවුන් විසින් සැප කැමැති අන්‍ය සත්වයන් තැලීමෙන් පෙලීමෙන් හිරිහැර කිරීමෙන් ඔවුන්ගේ සැපය නැති කිරීමෙන් වැළකිය යුතුය. අනුන්ගේ සැපයට බාධා නොකරන යමෙක් වෙත්නම් ඔහු සැප ලබන කෙනෙක් බවට පත් වෙනවා. මේ ගාථා රත්නයන් දෙක අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළී සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. එක දවසක් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මේ ළමයි වගයක් සර්පයෙකුට තලනවා. දඩු මුගුරු අරගෙන පහර දෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, දරුවනේ කාටද ඒ පහර දෙන්නේ? ඒ ළමයි කියනවා, ස්වාමීනි මේ සර්පෙක්. ඇයි දරුවනේ ඒ සර්පයාට පහර දෙන්නේ? මේ ළමයි කියනවා, ස්වාමීනි මේ සර්පයා අපට දෂ්ට කළොත් මොහු හරි විසයි. අපගේ මරණය පවා මොහු දෂ්ට කිරීම තුළින් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මොහු විනාශ කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ දරුවන්ට සඳහන් කරනවා, දරුවනි ඔබලා ඔබලාගේ සැපය උදෙසා මේ සර්පයාට පහර දෙනවා. ඔබලා යම්සේ සැපයට කැමතිද මේ සර්පයත් ඒ වගේම සැපයට කැමතියි. එතකොට සැප බලාපොරොත්තු වෙන ඔබලා මේ සර්පයාගේ සැපය විනාශ කරනවා නම් ඔබලාට කවදාවත් සැපය ලැබෙන්නේ නැහැ. ඔබලා බලාපොරොත්තු වෙනවා නම් සැප මේ සත්වයන්ගේ සැපය නැති කරන්න එපා. ඔහුට යන්න අරින්න. එතකොට ඔහු ඔබලාට දෂ්ට කරන්න දෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේම සඳහන් කරාම මේ ළමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදී හික්මුණා. අන් ඒ කාරණාව මුල් කරගෙන තමයි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයන් දේශනා කොට වදාළේ. සුඛ කාමානි භූතානි යම් සත්වේ සැපයට කැමතිද යෝ දණ්ඩේන හිංසති
ඒ සැපයට කැමති සත්වයා කවදාවත් හිංසනයකට ලක්වෙන්න හිංසාවට භාජනය වෙන්න කැමති නැහැ වගේම කවුරුවත් Tamanට හිංසා කරනවට කැමතිත් නැහැ. අත්තනෝ සුකමේසානෝ පෙච්චසෝ නලබති සුඛ. අනුන්ගේ සැපයට යමෙක් බාධා කරනවද ඔවුන් කවදාවත් සැප ලබන්නෙත් නැහැ කියලා දේශනා කොට වදාළා. එතකොට පින්නතුනි සුකමේසානෝ සැප කැමති තැනැත්තා කියලා මෙතන සඳහන් කරනවා. මොනවද මේ ලෝකේ තියෙන සැපය? මේ ලෝකේ සැපය පිළිබඳව සඳහන් කරනකොට පින්නතුනි ඒ සැපය ආකාර දෙකකින් දක්වනවා. එකක් තමයි කයට දැනෙන සැපය. අනික තමයි සිතට දැනෙන සැපය. කායික සැපය සහ මානසික සැපය. යම් කෙනෙක් ඒ සැපයේ බලාපොරොත්තු වෙනවද තමන් අන්‍යයන්ට ඒ සැපය එසේම ලබා දිය යුතුයි. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන මේ උතුම් ධර්ම කාරණාව අපි තව ටිකක් විස්තර කරගත් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු සමහර වෙලාවට බොහෝ සේ කේන්ති ගන්නවා. නොයෙක් නොයෙක් කාරණා නිසා කේන්ති ගන්නවා. ඒ කේන්තිය ඉතා තද බල කේන්තියක් බවට පත්වෙච්චහම ඒක පලිගැනීමක් දක්වා වර්ධනය වෙනවා. ඒ පලිගැනීමේදී අන්‍ය සත්වයන්ට නොයෙක් ආකාරයෙන් කරදර කරනවා. දැකපු දැකපු තැන හිංසා කරනවා. අතින් පයින් හිංසා කරනවා. වචනවලිනුත් හිංසා කරනවා. තමන් අකමැති තමන් සමග අමනාප යම් පිරිසක් යම් පුද්ගලෙ යම් තැනක දැක්කහම සමහර වෙලාවට නිතර නිතර ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම සඳහා හේතු වෙන විදිහටම කටයුතු කරනවා. අමනාපය වර්ධනය කර ගැනීමට හේතු වෙන විදිහටම කටයුතු කරනවා. ඒ නිසා නොයෙක් නොසරුප් වචන නොගැලපෙන වචන ප්‍රකාශ කරමින් ඔවුන්ගේ කෝපය අවුස්සනවා. තමන් ශක්තිමත් නම් ඊළඟට ඔවුන්ට පහර දෙනවා. ඔවුන්ගේ නොයෙක් එදිනෙදා අවශ්‍යතාවයන් කටයුතු ඒ වගේ දේවල් වලට විවිධ වෙලාවට බාධා කරනවා. ව්‍යාපාර වලට බාධා කරනවා. ගොවිතැන්පත් වලට හානි කරනවා. අධ්‍යාපන කටයුතු වලට බාධා කරනවා. විවාහ ජීවිතයට බාධා කරනවා. මේ ආදී නොයෙක් ආකාරයේ පලිගැනීම් සිද්ධ වෙන අවස්ථා අපි මේ සමාජය තුළ දකිනවා. ඒ තුළින් තමන් සැපයක් බලාපොරොත්තු වෙනවා. මානය මුල් කරගෙන නොයෙක් අවස්ථාවන් වල නොයෙක් ප්‍රකාශ කරනවා. ආන් ඒ නිසා එහෙම කරනවා නම් යම් කෙනෙක් ඔවුන් මේ ලෝකයේ තුළ යම් යම් ආකාරයේ සහනයක් අනුන්ට කරදර කිරීම තුළින් ලබන්න පුළුවන්. හැබැයි ඒක සහනයක් නෙමෙයි. අපිට සහනයක් කියලා තේරෙනවා. නමුත් එතන සහනයක් නැහැ. මේ ලෝක වශයෙන්ුත් ඔවුන් පරිහානියට පත් වෙනවා. පරලෝක වශයෙන් ඉතා දරුණු විදිහට පරිහානියට පත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තමන් කැමතිනම් හැම අතින්ම කායික මානසික සුවයක් සඳහා අනුන්ට හිංසා කරන්න එපා කියලා. පින්නතුනි අපි හිතන්නකො සාමාන්‍ය ජීවිතේ අපි මදුරුවන්ට පහර දෙනවා. සර්පයන්ට පහර දෙනවා. තලලා පෙරලා විනාශ කරලා දානවා. තවත් ඒ වගේම සත්තු මරලා දානවා තමන්ට කරදරයි කියලා හිතලා. පත්‍යයිකාවත් මරනවා. මේ ආදි වශයෙන් ඔය කැරපොත්තු වගේ සත්තුත් මරනවා. කූඹි වගේ සත්තුත් මරනවා. සමහරලාට විෂ යොදලා මරනවා.
පුලුස්සලා මරනවා පහර දීලා මරනවා තවත් නොඑක් උපක්‍රම යොදලා මරණයට පත් කරනවා ඒ පත් කර ඒ මරණයට පත් කරන්නේ තමන්ගේ සැපයක් උදෙසානේ දැන් මදුරුවෙක් දෂ්ට කරනකොට තමන්ට වේදනාවක් තියෙනවා මදුරුව ඇවිල්ලා තමන් ළඟ කෑ ගහනකොට ඒ කාරණාව තුලත් තමන්ට අකමැත්තක් උපදිනවා එතකොට මගේ සැපය උදෙසා තව කෙනෙකුගේ සැපය විනාශ කරනවා නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ක්‍රමය තුලින් කවදාවත් සැප බලාපොරොත්තු වෙන්න එපා ඒ ක්‍රමය තුලින් කවදාවත් සැප ලැබෙන්නේ නැහැ අපි සැප හොයාගන්න කියලා කරලා තියෙන සැපය විනාශ වෙන ක්‍රියාවක් ඒක තමයි අඥානකම අනවබෝධයේ ධර්මය නොදන්නා තැනැත්තා සැප හොයනවා කියලා සැප නැති කරගන්නවා මොකද පින්නතුනි අපි සමහරලාට මදුරුවෙක් මැරුවා කියලා මේ ලෝකේ ඉන්න මදුරුව අපට ඉවර කරන්න බෑනේ ජීවිත කාලේ මදුරුව කී දෙනෙක් මරන්න සිද්ධ වෙයිද සර්පයෝ කී දෙනෙක් මරන්න සිද්ධ වෙයිද පත්තෑයෝ මකුළුවෝ කැරපොත්තු කූඹි මේ වගේ සත්තු කොච්චරක් මරන්න සිද්ධ වෙයිද මේ ජීවිතය තුළ මේ යන විදිහට නමුත් ඒත් අවසානයක් තියෙනවද අද රාත්‍රියේ මදුරුව කී දෙනෙක් මරයිද හෙට රාත්‍රියට කී දෙනෙක් මරන්න සිද්ධ වෙයිද ආන් ඒ කාරණාව නිසා සසර ඊතා භයානක දුක්වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා මොකද ධර්මයේ සඳහන් කරනවනේ පින්නතනි මේ කර්මය පිළිබඳව කරුණු පැහැදිලි දක්වන පැහැදිලි කරලා දක්වනකොට තමන් යම්සේ කර්මයක් රැස් කළාද ඒ රැස් කරපු අකුසලයේ ඒ විදිහටම තමන් හොයාගෙන එනවා කියලා ඒක කිසි වෙනසක් නෑ තමන්ටත් ඒ විදිහටම අනුරූප විදිහට ඒක විපාක දෙනවා ඉතා දරුණු විදිහට වද බන්ධන වලට ලක් කරලා මේ ලෝකේ සත්වයෝ මරනවා මිනිස්සුත් මරනවා මිනිස්සු විසින් අන්‍ය වූ සත්වයෝත් මරනවා උණු වතුරේ දාලා මරනවා විදුලි සැර වද්දලා මරනවා විෂ සහිත දේවල් ශරීරගත කරලා මරනවා මේ විවිධ ක්‍රම තියෙනවා අපි සඳහන් කළා කර්මයේ සැබෑ ස්වභාවය තමන් කරන විදිහටම තමන්ට අනාගතයේ භුක්ති විඳින්න සිද්ධ වෙනවා කියලා. ධර්මය තුල ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා පින්නතුනි. මේ පින්නතුන් නිතර නිතර බණ අහන අය හැටියට එහෙම කරුණු මේ වෙනකොට කොච්චර අහලා තියෙනවද? නමුත් අපි අත්හැරලා තියෙනවද? අනුන්ට කරදර කරන එක මේ අතින් පයින් පහර දෙන එක විතරක් නෙමෙයි පින්නතුනි. අපි මුලින් සඳහන් කළානේ මානසික කරදරවලටත් භාජනය කරනවා කියලා. ඉතින් අපේ මානසික සැපයත් එතකොට නැති වෙනවා. මේ ලෝක වශයෙන්මත් අපිට ඒකේ යම් ප්‍රමාණයක් විපාක දෙනවා. පරලෝක වශයෙන් නිරයවල් වල හෙළලා අති දීර්ඝ කාලයක් විපාක දෙනවා. අපි පින්නතුන් අහලා තියෙනවා මහාකාල උපාසකතුමා ගැන. මහාකාල උපාසකතුමා කියලා කියන්නේ දවසකට මාසෙකට දවස් 8 සිල් ගන්න කෙනෙක් නිතර නිතර බණ භාවනාදී කටයුතු වල යෙදෙන කෙනෙක් මේ ආදී කටයුතු කරලා සෝවාන් ආර්ය මාර්ගඵලයත් ලබාගත් කෙනෙක් නමුත් එක දවසක් රාත්‍රී කාලයේ පුරාම ජේතවනාරාමේ බණ අහලා භාවනා කරලා ඊතා උදෑසන මුහුණකට සෝදා ගැනීම සඳහා ජේතවනාරාමේ පොකුණ ළඟට ගියා. පොකුණ ළඟදී නගරයේ පිරිස පළල පෙළල මරලා වැන්න. හොරෙක් කියලා හිතලා නගරයේ ප්‍රධානීෙකුගේ ගෙයක් බිඳලා හොරු බඩු ටික පැහැරගෙන දුවනකොට ගෙදර මිනිස්සුන්ට අවදි වුණා. ගෙදර මිනිස්සුත් ගමේ මිනිස්සුත්
ඔහු පසුපසම එළවගෙන ආවා. හොරු පිටිපස්සෙන් එළවගෙන ආවා. සමහර අය බඩු මුට්ටු ටික අරන්ම දීවා. සමහර අය තමන් ළඟ තිබිච්ච බඩු තැන් තැන් වල දාලා දීවා. ජේතවනාරාමි පොකුණ ළඟින් දුවපු පිරිසක් තමන් ළඟ තිබිච්ච බඩු පොකුණ අසල දාලා දීවා. ගමේ මිනිස්සු එනකොට මහා කාල උපාසකතුමා පොකුණ ළඟ මුහුණ සෝදලා ගොඩ වෙනවා. එතන දාලා ගිහිල්ලා තියෙන බඩු ටිකක් දැක්කා. ඒ අය තීරණය කළා ඒකාන්තයෙන් මොහු තමයි හොරා. බේරෙන්න ඕන නිසා ඉක්මනට මේ සුදු රෙදි ඇඳගෙන උපාසක පුද්ගලයෙකුගේ වේශය අරගෙන. එහෙම හිතලා මහා කාල උපාසක තැනට හොඳටම පහර දීලා මරලා දැම්මා. සාමණේර භික්ෂූන් වහන්සේලා උපාසකතුමා මැරිලා ඉන්නව දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කාරණාව දක්වලා ස්වාමීනි මේක අයුතු මරණයක්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි මේ ජීවිතේ හැටියට නම් ඒක අයුතුයි. නමුත් අතීතේ හැටියට නම් ඒකේ තරම් වරදක් නැහැ. අයුත්තක් නැහැ කියලා. අතීත කතාව අහපුවහම තමන් පෙර භවයක රාජබටේක් වෙලා ඉන්න කාලේ මාර්ගයේ යන මිනිස්සුන්ට හොරුන්ගෙන් කරදර වෙන නිසා රජු විසින් මේ රාජබටයා මේ මාර්ගයේ යන මිනිස්සුන්ගේ ආරක්ෂාවට යෙදුවා. එක්තරා දවසක හැන්දෑවේ තමන්ගේ ලස්සන බිරිඳත් එක්ක හදිස්සි ගමනක් යන්න එන තරුණයෙක් මේ පුද්ගලයාට කියනවා, අනේ අපිත් ඉක්මනට පුළුවන් නම් මෙතනින් එතර කරන්න. හදිසි ගමනක් යන්නේ කියලා. නමුත් අර තරුණ කාන්තාව දැක්කට පස්සේ ඇය කෙරෙහි ලෝභ කරපු ඔහු කෙසේවත් එදා මොවුන් එතර කෙරෙව්වේ නෑ දැන් රාත්‍රියේ උදා වෙලා කියලා. ඒ කාන්තාව ගැන තියෙන තෘෂ්ණාව නිසා මොවුන් බලෙන්ම එදා රාත්‍රියේ නතර කරගෙන තමන් ළඟ තිබිච්ච මැණිකක් ඔවුන් ආපු රතේ සඟවලා උදේ පාන්දර තමන්ගේ පිරිසට කිව්වා, ඊයේ රෑ හොරු ඇවිල්ලා මෙතන තිබුණ වටිනා මැණික හොරකම් කරගෙන ගිහිල්ලා ඒ නිසා මෙතනින් පිට වෙන සියලු දෙනාම පරීක්ෂා කරන්න කියලා. අර පුද්ගලයාත් උදේ පාන්දර රතය සකස් කරගෙන බිරිඳත් එක පිටත් වුණා. මගට යනකොට යනේ නාය පරීක්ෂා කරනවා. ඔවුන් දෙදෙනත් පරීක්ෂා කළා. රතයත් පරීක්ෂා කළා. රතයේ සංගවලා තිබිච්ච මැණික හම්බ වුණා. එනම් මොහු තමයි හොරා. කලගුණ දන්නේ නැති කෙනෙක්. ඊයේ රාත්‍රියේ මම නවාතැන් දීලා, ඊයේ රාත්‍රියේ මොවුන්ට නිදාගන්න පහසුකම් දීලා, ආහාර පාන ආදීන් සංග්‍රහ කරලා රැකවරණේ හදලා දුන්නහමත් යනකොට මගේ වස්තුවත් පැහැරගෙන යන මේ පුද්ගලයා ගුණ නොදන්න කෙනෙක්. මොහු මරලා දාන්න කියලා නියෝග කළා. අර කාන්තාව නිසා ඇගේ ස්වාමියා ඔවුන් විසින් මරණයට පත් කෙරුවා. අන්න ඒ අකුසලයේ නිසා නිරේ ඉපදිලා නැවත වතාවක් මනුස්ස ලෝකෙට එනකොට ඒ කර්මය තමයි මේ විපාක දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි මේ වෙනකොට ආත්ම සියයක් මේ විදිහටම මැරුම් කාලා තියෙනවා ඒ කර්මය නිසා. එතකොට අපිට මේකෙන් පේනවා තමන් කරපු දේ ඒ විදිහටම විපාක දෙනවා. කුණ්ඩදාන තෙරුන් වහන්සේගේ වස්තුවත් ඒ විදිහමයි. තමන් විසින් කරපු කර්මය තමන්ට ඒ විදිහටම විපාක දුන්නා. ඊළඟට පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේගේ ඥාති සමූහය ශාක්‍ය වංශිකයෝ සමූල ඝාතනය වුණා. ඒ සඳහා හේතු වුණත් එවන්ම කර්මයක්. එක ආත්ම භාවයක මේ ඥාති සමූහය මත්සියෝ අල්ලන්න තීරණය කළා. මාළු අල්ලන්න. මාළු අල්ලා ගැනීම උදෙසා විෂ සහිත
වැල් විශේෂයක් තලලා වතුරට දැම්මා. ඒ විස නිසා වතුර වලේ හිටපු සියලු ජීවීන් මැරුණා. අවශ්‍ය මාළු ටික හරි සතුටින් අරගෙන ගියා. ඒ කර්මයේ සසර විපාක දීලා විපාක දීලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ විදුඩබ රජු අතින් සමූල ඝාතනයකට ලක් වෙනවා. එයර වලේ හිටපු සියලු දෙනා මැරෙනවා. ඒ නිසා තමයි සමූල ඝාතනයකට ලක් වෙන්නේ. ඒ වගේම තමයි පින්නතිනි පූතිගත තිස්ස තෙරුන් වහන්සේගේ කතාව. ශාරීරී අබෑට වාගේ බිබිලි හට අරගෙන ක්‍රමක්‍රමයෙන් ලොකු වෙලා ලොකු වෙලා බෙලි ගැට වාගේ තත්වයට එනකන් ලොකු වෙලා සැරව පිරීලා පුපුරලා තුවාල වුණා. තව ටික කාලයක් යනකොට ශාරීරී ඇටකෝටු ටිකක් බිඳෙන්න පටන් ගත්තා. එතකොට උපස්ථානයේ හිටපු අයත් අත්හැරලා දැම්මා. අන්තිමට භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබුණ නිසා මේ සංසාරයෙන් එතර වුණා. නිර්වාණයම හොයාගත්ත රහත් බව ලබා ගත්තා. නමුත් රහත් වෙන්න තරම් පින් තිබිලත් පූතිගත්තයන් වහන්සේට මෙහෙම වුණේ ඇයි කියන කාරණාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු වෙලාවේ අතීත කර්මය මතක් කළා. කුරුළු වැද්දෙක් වෙලා ඉඳගෙන කුරුල්ලෝ අල්ලලා ප්‍රභූවරුන්ට විකුණලා දවසේ ඉතුරු වෙන කුරුල්ලු ටික මාංශ සඳහා විකුණන්නේ. ඔවුන්ගේ පාද තලල පියාපත්වල ඇටකෝටු ටික කඩල අයිනක දාලා තියෙන පහුවදා උදේට බෙල්ල කපල හැම ගහගෙන මස්ටිකාරන් වෙළඳපොළට යනවා. එංගර ඇටකෝටු ටික කුඩු කලානේ. ඉතින් ඒ අනුරූප කර්මය නිරයේ විඳවලා 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 නැවත ඉපදෙනකොට ඒ විදිහටම විපාක දෙනවා. එතකොට මෙතනත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් සැපය බලාපොරොත්තු වෙනවා නම් මේ ලෝක වශයෙන් සහ පරලෝක වශයෙන් ඔවුන් විසින් අන්‍යයන්ගේ සැපය විනාශ නොකළ යුතුයි. සතුට බලාපොරොත්තු වෙනවා නම් ඔවුන් විසින් අන්‍යයන්ගේ සතුට නැති නොකළ යුතුයි. ඒකයි මේ ගාථාවෙන් සඳහන් කරලා පැහැදිලි කරන්නේ. එහෙමනම් පින්නතුනි අපිත් මේ සංසාරේ යම් සැපයක් සුවයක් බලාපොරොත්තු වෙනවා නම් අපි විසින්ද අන්‍යයන්ට කවදාවත් කරදර නොකළ යුතුයි. අපේ සැපය උදෙසා මදුරුවන් ආදී සත්වයන් මරනවා නම් යම් කෙනෙක් ඔහු සැපය නෙමෙයි හොයන්නේ. ඒ හොයන සුළු සැපය අනාගතයේ මහා දුක්ඛ කන්දේකට හේතුවක් වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනාගතයේ ලොකු සැපයක් බලාපොරොත්තු වෙනවා නම් මේ ජීවිතේ සුළු සුළු සැප අත්හරින්න කියලා. ලොකු සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සැපයත් හරින්න, මද සැපයත් හරින්න කියලා. යම් කෙනෙකුට එහෙම කරන්න පුළුවන් නම් ඔහු අනාගතයේ ඉතාම උසස් සැප සම්පත් වලට හිමිකම් කියන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙමනම් පළවෙනි ගාථාවෙන් දේශනා කළේ අනුන්ගේ සැපය නැති කරනවද යමෙක්? ඔහු තමන්ගේ සැපය නැති කරගන්න කෙනෙක්. අනුන්ගේ සැපය විනාශ කරනවද යම් කෙනෙක්? ඔහු තමන්ගේ සැපය විනාශ කරගන්න කෙනෙක්. දෙවනි ගාථාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සැප ප්‍රාර්ථනා කරන කෙනා සුඛකාමී සැප කැමැතියා කැමැති පුද්ගලයා අන්‍ය සත්වයන්ට කොයියම් ආකාරයෙන්වත් කරදරයක් නොකළ යුතුයි. ඒ නිසා දේශනා කළා විශේෂයෙන් සැප කැමති කෙනා අනුන් පෙළීමෙන් වළකින්න ඕනේ. පින්නතුනි අපි දැන් මතක් කළා පළවෙනි ගාථාව පැහැදිලි කරන වෙලාවේ කර්මයේ ස්වභාවය අනුරූපයි කියලා. ඒ අනුරූප කර්මයේ විපාක නැවත නැවත ලැබෙනවත් එක්ක වගේම නිරයවල් වල ඉපදිලත් අති දීර්ඝ කාලයක්
මහා දුක් විඳින්න සිද්ධ වෙනවා. නිරේවල් ගැන ඕන තරම් ධර්ම දේශනාවල් වලින් ඔබ අහලා තියෙනවා. නිරය කොයි තරම් භයානකද? නිරය කොයි තරම් දුක් සහිතද? මෙච්චරක් යැයි ප්‍රකාශ කළ නොහැකි තරම් වචනින් කිසිසේත් සිහිපත් කරන්න නොහැකි තරම් සිතුවිලි මාත්‍රයකින් හිතලා ඉවර කරන්න බැරි තරම් මහා දුකක් නිරයේ තියෙනවා. නිරය මට්ටම් බුදුරජාණන් වහන්සේ එක එක විදිහට පැහැදිලි කළා. නිතර නිතර බණ අහන නිසා දැන් හොඳට අහලා පුරුදුයි. නිරයවල් 136ක් තියෙනවා කියන කාරණා. පින්නතුනි ඊට අමතරව තවත් නිරයවල් තියෙන බව ධර්මයේම තව තව තැන්වලින් අපිට මුණ ගැහෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මහා නිරයවල් 8කුත් ඒ මහා නිරයවල් වල පරිවාර නිරයන් 128කුත් එකතුව 136ක් හැටියට අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට ඔය නිරය මට්ටම් 136 ප්‍රධාන නිරයවල් අටින් ආයුෂ අඩුම නිරේ හැටියට පැහැදිලි කරලා තියෙන්නේ සංජීවයේ. ආයුෂ අඩුම නිරේ. එතකොට මේ සංජීවය කියන නිරේ වැඩිමනක් දුක් විඳින්නේ ප්‍රාණඝාත ආදී අකුසල් කරපු අයයි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අඩුම ආයුෂ කියලා සඳහන් කළා. අඩු ආයුෂ කියලා කීවට ඒ කොයි වගේ ප්‍රමාණයක්ද මේ අඩු ආයුෂ කියලා කියන්නේ? මේ කාරණාව පැහැදිලි කරන්න උපමාව හැටියට පෙන්වන්නේ විශේෂයෙන් සතරවරම් දෙවියෝ වැඩ ඉන්න චාතුම් මහරාජිකේ. චාතුම් මහරාජික දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් ගලපලා බැලුවොත් අවුරුදු 190ක්. මුළු ආයුෂේ අවුරුදු 190ක්. සංජීවී හැටියට සඳහන් කරහම මේ චාතුම් මහා රාජික දෙවියන්ගේ මුළු ආයුෂය, ඒ කියන්නේ අවුරුදු 190 සංජීවයට නම් එක දවසයි. පින්නතුනි හිතලා බලන්නකො. සංජීවයට අවුරුදු 190ක් කියන්නේ එක දවසක්. එතකොට 190 එව්වා 30ක්. සංජීවයට මාසයයි. එවන් මාස 12ක් සංජීවයට අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් සංජීවයට ආයුෂයි. එතකොට සංජීවී ආයුෂය මනුස්ස වර්ෂවලින් ගණන් හදලා සඳහන් කළොත් මනුස්ස වර්ෂය බිලියන 1620ක් කියලා සඳහන් කරනවා. මනුස්ස වර්ෂය බිලියන 1620ක්. එතකොට මදුරුවෙක් මරලා මේසා දීර්ඝ කාලයක් ඒ වෙනුවෙන් විපාක විඳින්න තරම් මේ මදුරුවා මරලා හොයන සැපේ වටිනවද පින්නතුනි? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරින. හොරෙක් හොරෙකුට කරන අපරාධයකට වඩා වෛරක්කාරී වෛරක්කාරීකුට කරන අපරාධයකට වඩා මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නම් තතෝ කරි. මේ පාපයට යොමු වෙච්ච හිත අපිට මහා දරුණු අපරාධයක් කරනවා කියලා. ඇයි පාපයට යොමු වෙච්ච හිත අපට දරුණු අපරාධයක් කරනවා කියලා සඳහන් කළේ? අකුසලයේ හඳුනාගන්නේ නැතුව, අකුසල විපාකය හඳුනාගන්නේ නැතුව යම් කෙනෙක් අකුසල් කරයිද ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම නිරයට යනවා. එතකොට මේ ලෝකේ වෛරක්කාරයෙක් අපිට ලොකුම කරදරයක් කළොත් පින්නතෙනි
කරන්න පුළුවන් ඉහළම කරදරය තමයි මරලා දාන එක. ඊට වඩා කරදරයක් කරන්න බෑනේ. මරණ එක තමයි උපරිම කරදරේ. එතනින් එහාට මැරිච්ච සත්වයා සමහර වෙලාවට තමන්ගේ කුසල කුසල ධර්මයන් එක්ක නැවත සුදුසු තැනක ප්‍රතිසන්දි ගන්නවා. නමුත් පින්නතුනි ඒ මරණයට භාජනය කරලා ප්‍රාණඝාත කර්ම පතය උදා කරගත්ත පුද්ගලයා මරණයෙන් පස්සේ මෙන්න මේ සංජීවාදී මහා නිරයවල ඉපදිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිමක් නැති දුක් විඳිනවා. ඒකයි සඳහන් කළේ පාපේට යොමු වෙච්ච හිත අපිට මහා දුකක් ගෙනල්ලා දෙනවා කියලා. අනුන් අතින් මැරුණොත් යම් වරදක් නිසා හෝ ඒක එතනින් ඉවරයි. කෙනෙක් බඩගින්න නිසා සතෙක් මරනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා සත්තු මරනවා. ඒක වර්තමානයේ නම් මේ කර්මය ඵලය පිළිබඳව අල්ප මාත්‍ර සැලකිල්ලක් නැහැ. දැන් අපි බලන්නකෝ මිනිස්සු සාමාන්‍ය කැලේ ඉන්න සත්තු මරනවා විතරක් නෙමෙයි. සත්ව ගොවි පොළවල් හැටියට පවත්වගෙන යනවා. ඉස්සෝ හදනවා. කුකුළු හදනවා. ඌරු, ගවයෝ, එළුවෝ මේ ආදී සත්තු කාලයක් තිස්සේ කවල පොවල පෝෂණය කරලා ඊට පස්සේ සත්තු දහස් ගණන් ලක්ෂ ගණන් මරණයට පත් කරනවා. එතන මරණය සඳහා දෙනවා. ඒතර පාපේට යොමු වෙච්ච හිත ධර්මය නොදන්නා අසරණයෝ මේ සසර සැපය හොයනවා කියලා මොන තරම් දුක්ඛන්දරාවක්ද මේ රැස් කරන්නේ. ඒ සත්තු ටික විකුණලා යහමින් මුදල් ටිකක් අතට අරගෙන හොඳට ගෙවල් දරවල් හදාගෙන යාන වාහන අරගෙන මේ ලෝකේ උසස් විදිහට වැජඹෙන්න ඔවුන් හරි කැමතියි. කොච්චර කාලයක්ද? ඉතාම ස්වල්ප කාලයක්. කවදා වෙනකන් ජීවත් වෙයිද කියලාවත් දන්නේ නැහැ. ජීවිතේ හෙට ඉවර වෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් සතුට හොයන්නේ විශාල ශත්ව ප්‍රමාණයක් ඝාතනය කරනවා. තමන්ගේ සැපේ උදෙසා. නමුත් පින්නතුනි එහි අතුරු ප්‍රතිඵලය නැත්නම් ඊළඟ එකේ ඵලය තමන් රැස් කරගත්ත කර්මයේ ඵලය කොයි තරම්නම් භයානක වෙනවද? ආන් ඒකයි සඳහන් කළේ මේ පාපයට වරදට යොමු වෙච්ච හිත අපි කියමු උන් බඩගින්න නිසා ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසායි මේක කළේ කියලා. බඩගින්නේ මැරුණා නම් එතනින් ඉවරයි ඒක. නැවත තැනක ප්‍රතිසන්දි ගන්නවා. නමුත් සැපය උදෙසා සත්තු මරලා අති දීර්ඝ කාලයක් නැවත දුක රැස් කරනවා. එහෙනම් පාපයට යොමු වෙච්ච හිත ඔහු මහා දරුණු අපරාධකාරී කරලා සසර භයානක දුකට හෙළනවා. අන්‍ය පුද්ගලයෙක් අපිට කරදරයක් කළොත් උපරිමේ මරලා දානවා. එතනින් ඉවරයි. නමුත් මරපු පුද්ගලයා අති දීර්ඝ කාලයකට සසර අතරමං වෙනවා. නිරයක වැටෙනවා. එතකොට මේ සැපය කැමතිනම් මොන ආකාරයකින්වත් අන්‍යයන්ට කරදර නොකළ යුතුයි කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ නිසා. නමුත් අපි හිතන්නේ නැති දේවල් පින්නතුනි අපි අතර කොයි තරම් සිද්ධ වෙනවද? හිතා මතා කටයුතු නොකරන නිසා, පරීක්ෂාකාරීව සිහියෙන් කටයුතු නොකරන නිසා අන්‍යයන්ගේ සැපය අපි අතින් කොයි තරම් පළුදු වෙනවද? අන්‍යයන්ගේ සැපයට අපි අතින් කොයි තරම් බාධා පෙමිණෙනවද? යම් වචනයක් ප්‍රකාශ කරාම, එහෙම නැත්නම් අපි යමක් ඉල්ලගත්තාම, යම් කෙනෙක් ඉතාම හදිස්සියක් සඳහා තියාගෙන තියෙන මුදල
අපි සමහරලාට අපිට ඇතිවෙච්ච ලොකු හදිස්සියක් නිසා ඉල්ලනවා. ඔහු සඳහන් කරනවා මෙන්න මේ කාරණාව අත්‍යවශ්‍ය කරුණක්. ඒක නිසයි මම මේක තියාගෙන ඉන්නේ. නමුත් ඔබට නොදී බැරි නිසා, හිතවත්කම නිසා, ඔබ පත් වෙලා ඉන්න අපහසුතාවය නිසා මම මේ දේවල් ඔබට දෙනවා. ඔබ ඔබේ කටයුත්ත කරගන්න. හැබැයි මට අවශ්‍ය වෙන වෙලාවට මටත් ඒක දෙන්න. ඒ වෙලාවට නම් පොරොන්දු වෙන්නේ ඊට කලින් මම දෙන්නම් කියලා. නමුත් පින්නතුනි සමහර වෙලාවට ආයේ ඒක දෙන්නේ නැහැ. අර පුජ්‍යලයාගේ අවශ්‍යතාවයේ එළඹිලා ඔහු දැන් උපරිම අපහසුතාවයකට පත් වෙලා තියාගෙන හිටපු මුදල් ටික දුන්න නිසා. එතකොට දැන් ඔහු කොයිතරම් මානසික වශයෙන් ඇද වැටෙනවද? ඒ මානසික වේදනාව නිසා කායික වශයෙන් ඇද වැටෙනවද? තමන්ගේ කාර්ය කරගන්න බැරි වෙච්ච නිසා අනික් තමන්ගේ පවුල් සංස්ථාව, සමාජ සංස්ථාව කොයිතරම් කඩා වැටෙනවද? මේ සියලුම දේවල් වලට නැවත සාංසාරික වශයෙන් අපි විපාකවලට මුහුණ දෙන්න වෙනවද? අන්න එහෙම හිතලා බලන්නකො. අන්‍යයන්ගේ සැපය සඳහා තිබුණ දේවල් අපි කොයිතරම් විනාශ කළාද? ඒ සැපයට බාධා කළාද? කෙනෙක් විවේකීව නිශ්ශබ්දව ඒ විවේක සුවය භුක්ති විඳිමින් බණක් අහන වෙලාවක, භාවනා කරන වෙලාවක අපේ හැසිරීම නිසා ඒ පුද්ගලයාට කොයිතරම් අපහසුතාවයක් අපි ඇති කරනවද? කෙනෙක් හරි කැමැත්තෙන් බණක් අහනවා. තවත් පිරිසක් එතෙන්ට වෙලා කෑකෝ ගහමින්, වෙනත් කතා කරමින්, සිනහවෙමින් අර ධර්මශ්‍රවණය කරන පුද්ගලයාගේ ධර්මශ්‍රවණයට බාධා කරනවා. සංසාරේ අපි මේ සසරින් එතර වෙන්න ඕනේ කියලා හිතලා බණ අහන්න, භාවනා කරන්න ගියපු වෙලාවට මෙන්න මේ අකුසල කර්ම දැඩිසේ අපට බාධා කරනවා. මේ සසරින් මිදෙන්න මඟ හොයාගන්න උත්සාහ කරනකොට ඒ මාර්ගය ලැබිලා තිබිලත් අපිට ඒ මඟ පිහිටන්න අවස්ථාව නොදී අපිට මහත් වූ කරදර වලට මුහුණ පාන්න සිද්ධ කරනවා, අවස්ථාවල් උදා කරනවා. ඉතින් මේ කාලෙත් හිතලා බලන්නකො, බුද්ධාන්තරයක් ලැබිලා, මනුස්ස ජීවිතයක් ලැබිලා, ශ්‍රී සද්ධර්මය ලැබිලා, නමුත් අපිට බණ අහන්න හිතෙන්නේ, භාවනා කරන්න හිතෙන්නේ, ධර්ම මාර්ගයට එන්න අවස්ථාව ලැබෙන්නේ. උවමනාව තියෙනවා, වැඩ වැඩි, කරදරයි, කාර්ය බහුලයි, නොයෙක් නොයෙක් සිද්ධීන් නිසා අපිට මේ අවස්ථාව ක්‍රමානුකූලව ක්‍රමානුකූලව මගහැරෙනවා. අන්තිමට ජීවිතේ ඉවර වෙනවා. ආයේ කවදනම් ධර්මය ලැබෙන්නේද? ආයේ කවදනම් බුද්ධෝත්පාදේ ලැබෙන්නේද? ආයේ කවදනම් මනුෂ්‍ය ජීවිතේ ලැබෙන්නේද? කොයි කාලෙනම් මේ සසර දුකින් අත මිදෙන්නේ? මේ දේවලුත් අපට අතපසු වෙන්නේ සසර කරගත්ත යම් යම් අකුසල කර්මයන් හේතු නොවෙනවම නෙමෙයි පින්නතුනි. ආන් ඒක නිසා අන්‍යයන්ගේ කායික මානසික සුවය හැම වෙලාවෙම අපි ආරක්ෂා කරන්න ඕනේ. උපරිමයක් උත්සාහ කරන්න ඕනේ අන්‍යයන්ට කරදරයක් නොවි ජීවත් වෙන්න. භාග්‍යතුන් වහන්සේ අර දරුවන්ට දේශනා කරනවා, ඔබලා සැප කැමතිනම් ඔබලා වගේම සැප කැමති අන්‍ය සත්වයන්ට කරදර කරන්න එපා. අනුන්ගේ සැපයට බාධා නොකරන එක තමයි සැප ලබන ප්‍රතිපදාව. ඉට ධම්මා ආදී සූත්‍රවල මේ සඳහා තවත් දීර්ඝ වශයෙන් කරුණු දක්වලා තියෙනවා. ඒ නිසා දේශනා කරන්නේ මෛත්‍රී සහගත වෙන්න. අනුන්ට කරදර නොකර ඒ සැප කැමති සත්වයන්ගේ සැපය ඔවුන්ට ඒ විදිහටම ඉතුරු කරන්න. ඒකට අපි කියන්නේ මෛත්‍රියනි පින්නතුනි. අනුන්ට කරදර නොකරන එක මෙත්තා සහගත බව. යම් කෙනෙක් මෙත්තා සහගත සිතුවිලි වලින් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට කාගෙන්වත් කරදරයක් වෙන්නේ නැහැ.
ඇයි තමන් තුළ තියෙන මෛත්‍රී සිත නිසා. ආනිසංස කොච්චර භාගිතුන් වහන්සේ දේශනා කළාද මෛත්‍රිය තුළ තියෙන ආනිසංස. මෙත් ආනිසංස වගේ සූත්‍රවල ආනිසංස 11ක් දේශනා කොට වදාළා. මේ ආනිසංස 11න් ආනිසංස 10ක්ම පින්නතුනේ මෙලවටම ප්‍රයෝජනයි. මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේදීම ඒ ආනිසංස උදා කරගන්න සඵල කරගන්න පුළුවන්. මරණයෙන් පස්සේ ලැබෙන ආනිසංස එකයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ තමයි අසම්මූලෝ කාලං කරෝති බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. සිහි මුලා වෙන්නේ නැතුව කලුරිය කරන්න යෙදුණු මරණයට පත් වුණු බඹලෝ උපදිනවා. එතකොට ආනිසංස 11ක් දේශනා කළා. එයින් එකක් පරලෝක වශයෙන් විපාක දෙනවා, 10ක් මෙලෝ වශයෙන් විපාක දෙනවා. එතන සඳහන් කරලා තියෙනවා 20කට භාජනය වෙන්නේ. ඒ වගේම තමයි කණු කටු උල් මුල් ආදී කරදර වෙන්නේ. අනුන්ගේ තාඩන පීඩන වලට ලක් වෙන්නේ නැහැ. ගින්නෙන් හානි වෙන්නේ නැහැ. සුඛං සුපති සුඛං කටිබුද්ධි නපාපකං සුපිනං පස්සති. මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතාරා කන්ති නාස අග්ගිවා විසංවා කමති තුවටං චිත්තං සමාධියති මුඛවන්නෝ විප්පසීදති. මේ ආදි වශයෙන් කරුණ 10ක් වෙන්නවා. මෛත්‍රී සිත කොයිතරම් සත්වයා සැපේට පත් කරනවද? මම සුවපත් වෙනවා. තමන්ගේ සුවය ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අන්‍යයන්ටත් සුවය ප්‍රාර්ථනා කරනවා. මෛත්‍රී චේතනාවෙන් යමෙක් කටයුතු කරනකොට, අභ්‍යන්තර වේදනා ඉවත් කරගන්න පුරුදු කරලා තියෙනකොට, පින්නතුනි සර්පයෙක් දෂ්ට කළත් ඒ සර්පයාගේ විස ශරීරගත වෙන්නේ නැතුව එතනම නතර කරගන්න පුළුවන්. තව ටිකක් වැඩිලා තියෙනකොට තමන්ට මෛත්‍රී, ඒ විස සර්පයා දෂ්ට කරපු තැනින්ම, ඒ දෂ්ට මුඛයෙන්ම තමන්ගේ විස ටික බැහැර කරගන්නත් තමන්ට පුළුවන්. වර්තමානයේ අපි හැමෝටම භීතියක් ගෙනල්ලා දෙන ප්‍රශ්නයක් ওই පිළිකා වාගේ රෝග. මෙවන් රෝගයක් පවා ශරීරය තුල පැතිරෙන්න නොදී හටගත් තැනම විනාශ කරලා දාන්න මේ මෛත්‍රී භාවනාවට පුදුම හැකියාවක් තියෙනවා. ඒක පින්නතිනේ ඊටාම දියුණු තත්වයක් නෙමෙයි මෛත්‍රී භාවනාවේ ප්‍රාථමික තත්වයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එවන් වූ මෛත්‍රී සිත යම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් අන්‍යයන්ගේ සැපයට බාධා නොකර තමන් එළව මෙළව මොනතරම් සැපයක් ලබනවද? ආන් ඒකයි මේ ගාථා රතනයන් දෙකින් දේශනා කළේ. අන්‍යයන්ගේ සැපයට බාධා කරන්න එපා මෙළව සැප බලාපොරොත්තු වෙන කෙනෙක්. ආන් ඒ කාරණාව හිතට අරගෙන තමන් හැමෝම අපි සැපයට කැමති අය, සැපයට කැමති නම් අනුන්ගේ සැපයට බාධා නොකරන්න අපි හැම වෙලාවෙම සිහියේ තබාගෙන කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබනවා සන්ධ්‍යා වික්‍රමාරච්චි මහත්මිය, අනුර වික්‍රමාරච්චි මහත්මා, අමා වික්‍රමාරච්චි දියණිය, ප්‍රදීපා ජයසිංහ මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන්, අනෝමා රත්නායක මහත්මිය, සීතානි රන්කඩුව මහත්මිය මේ දෙපළත් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. සියලු දෙනාගේම උතුම් අරමුණු හැටියට පැහැදිලි කරන සඳහන් කරනවා
ඩීබී ජයසිංහ පියාණන් ඒ වගේම රණසිංහ මෑණියන් මීගොඩ විසු මේ මෑණියන්ට සහ පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් කිරිබණ්ඩා වික්‍රමාරච්චි පියාණන් පොඩිනෝනා රණවක මෑණියන් වරකාපොල විසු මේ මෑණියන්ට සහ පියාණන්ටත් ආර් ඒ සී පෙරේරා මාමා මේ නම් සඳහන් කළ අයට පින් අනුමෝදන් කිරීමත් ඊට අමතරව දේශකයාණන් වහන්සේට සහ උන්වහන්සේගේ දෙමව්පිය දෙපළටත් දායකත්වයේ දැක්වූ සියලු දෙනාගේ පවුල්වල දූ දරුවන් ඇතුළු සමාජිකයින් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් කල්යාණ මිත්‍ර සමින්ද රණසිංහ මහත්මයාටත් කල්යාණ මිත්‍ර බෙලිගල පහන්කන්ද ආරාමේ තාදි මෑණියන් වහන්සේට සහ සුමේදා මෑණියන් වහන්සේටත් පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු අති ගෞරවනීය මහා සංඝරත්නයටත් බෞද්ධ මාධ්‍ය ජාලයට සම්බන්ධ සියලුම කාර්ය මණ්ඩලයටත් ශ්‍රී ලංකා දීපවාසී ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවට සම්මා දිට්ඨික සත්පුරුෂ ජනතාවට අන් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා සියලු යහපත සියලු දෙනාටම උදා වේවා කියලා ආශිර්වාද කරනවා ධර්මදේශනාවේ දායකත්වයේ දරණ දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා හැම කෙනෙකුටම ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ